ශනිත්‍යා ටීවී වෙතින් ගෙනෙන තවත් අලුත් වීඩියෝ එකකට ඔයාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ අපේ මතක ශක්තිය වැඩි කරගන්නේ කොහොමද කියන එක ගැන. ඊට කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් අපේ ඉදිරි videos එසැණින් ඔයාගේ ජංගම දුරකථනයට ගෙන්වා ගන්න. පාඩම් කරන බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි පාඩම් කරන දේවල් ලේසියෙන්ම මතක තියාගන්න බැරි වීම. එහෙම නැත්නම් ඒ දේවල් මතකේ රැඳුණත් ඒවා ගොඩ කාලයක් යනකල් ඒ කියන්නේ දීර්ඝ කාලයක් අපේ මතකේ ඒ විදිහටම නැරඹීම මේක අපේ මතකයේ ස්වභාවය. ඒ කියන්නේ ඕනම දෙයක් ටික කාලයක් යනකොට අපේ මතකයෙන් ක්‍රමක්‍රමයෙන් මැකිලා යනවා. ඒ කොහොම වුණත් ඉගෙන ගන්න කෙනෙක්ට පාඩම් කරන කෙනෙක්ට නම් මේක ලොකුම ගැටලුවක්. මොකද කිව්වොත් විභාගයකට පාඩම් කරන දේවල් අපිට විභාග දවස වෙනකල්වත් මතක තියාගන්න බැරි නම් ඒක අපිට ඇතිවන ලොකුම ලොකු ගැටලුවක්. ඉතින් අද අපි කතා කරමු අපි පාඩම් කරන දේවල් ඉතාමත් පහසුවෙන් අපේ මතකේ රඳවාගන්නේ කොහොමද කියන එක ගැන සහ ඒ දේවල් දීර්ඝ කාලයක් යනකල් අපේ මතකේ ගබඩා කරලා තියාගන්න පුළුවන් වෙන විදිහේ ප්‍රායෝගික ක්‍රම කීපයක් ගැන. අංක 1 සුවදායි නිින්දක් අත්‍යවශ්‍ය වේ. කායික මෙන්ම මානසික නිරෝගීභාවයටත් ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක්. අපි සමහර විට රෑ එළිවෙනකල්ම පාඩම් කරනවා. නමුත් අපිට ඒ පාඩම් කරන දේවල් වලින් කීයෙන් කීයද හරියටම අපේ මතකේ රැඳෙන්නේ. ඉතින් මේ විදිහට රැට අපි නිදිමරාගෙන පාඩම් කරන එක ඒ තරම් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. අපි මේ නිදා ගන්න ඕන කාලය අපේ වයස් සීමාව අනුව වගේම අපිට තියෙන ලෙඩ දුක් වගේ දේවල් අනුව තීරණය වෙනවා. ඒ කොහොම වුණත් අපේ වයස් සීමාව අනුව අපි ඇත්තටම කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනේද කියලා අපි මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයා කැමති නම් ඔයාට පුළුවන් YouTube එකේ ශනිත්‍ය ස්ලීප් කියලා සර්ච් කරලා ඒ වීඩියෝ එක බලන්න. අංක 2 භාවනා කිරීම. අපි දන්නවා භාවනා කරනවා කියලා කියන්නේ අපේ හිත තැන්පත් කරගන්න එකටයි. මේ විදිහට අපේ හිත තැන්පත් කරගත්තාම අපිට ඕනම කරුණක් ඉතාමත් ඉක්මනින් අපේ මතකේ රඳවා ගන්න පුළුවන්. ඉතින් අපි බෞද්ධයන් විදිහට විවිධ භාවනා ක්‍රම ගැන අහලා තියෙනවා. විවිධ භාවනා ක්‍රම ගැන අපි දන්නවා. ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් අපි දවසකට විනාඩි 5ක් 10ක් හෝ වඩන්න පුරුදු වෙන එකෙන් අපේ මතක ශක්තිය වැඩි කරගන්න ඒකෙන් අපිට උපකාරයක් ලැබෙනවා. අංක 3 ශබ්ද නගා කියවීම. අපි ගොඩ දෙනෙක් පාඩම් කරනවා කියලා පුරුදු වෙලා ඉන්නේ පොතේ තියෙන දේ හිතින් කියවන එක. නමුත් අපි මේ හිතින් කියවනට වඩා වැඩි ප්‍රමාණයක් ශබ්ද නගා කියවීම මගින් අපේ මතකේ රඳව ගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. මොකද කිව්වොත් අපි ඒ දේ කියවනා වගේම අපි කියන දේ නැවතත් අපිටම ඇහෙන නිසා ඒ අදාළ කරුණ දෙපාරක් අපේ මතකයට ගමන් කරනවා. ඉතින් අපි පාඩම් කරන දේවල් ලේසියෙන්ම මතක තියාගන්න මේ ක්‍රමය ගොඩක්ම වැදගත් වෙනවා. අංක 4 රූප භාවිතය. අපි දන්නවා අපි කියවන දේවල් වලට වඩා වැඩියෙන් අපි දකින දේවල් අපේ මතකේ රැඳෙනවා කියන එක. ඉතින් අපේ පාඩම් ප්‍රසන්ටේෂන් මගින් එහෙම නැත්නම් වීඩියෝ ටියුටෝරියල්ස් මගින් අධ්‍යයනය කරන්න පුරුදු වුණොත් ඒකෙන් අපිට පුළුවන් බොහොම ලේසියෙන්ම ඒ දේවල් අපේ මතකේ රඳා පවත්වා ගන්න. ඒ වගේම මේ රූප මගින් අපේ මතකයට යන තොරතුරු දීර්ඝ කාලයක් යනකල් නොනැසී පවතිනවා. ඉතින් අපි මේ පොත්පත් වලින් ඉගෙන ගන්න සම්ප්‍රදායික ක්‍රමෙන් ටිකක් බැහැර වෙලා ඒ දේවල් වලට අදාළ වීඩියෝස් වගේ දේවල් හොයාගෙන ඒවකින් ඉගෙන ගන්න පුරුදු වුණොත් ඒ දේවල් අපිට ඉතාමත් ඉක්මනින් ග්‍රහණය කරගන්න හැකියාව ලැබෙනවා. අංක 5 අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට සිදු කිරීම. මොකක්ද මේ කියන්නේ? ඔයා පාඩම් කරමින් ඉන්න අතරතුරේ ඔයාට බඩගින්නක් ඇති වුණොත් ඔයා මොනහරි ටිකක් ඒ වෙලාවට කන්න. මට නිදිමතක් ඇති වුණොත් ටික වෙලාවක් නිදා ගන්න. ටීවී එක බලන්න වුණොත් ටිකක් වෙලා ටීවී එක බලන්න, සින්දුවක් අහන්න වුණොත් ටිකක් වෙලා සින්දුවක් අහන්න. ඒ කියන්නේ ඔයාට ඒ වගේ අවශ්‍යතාවයක් ඇති වුණාම ඔයා ඒක පැත්තකින් තියලා පාඩම් කරන්න ගියොත් ඒකෙදි කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මොකද කිව්වොත් ඒ වෙලාවට අපි හිත අපි පාඩම් කරන දේත් එක්ක එකඟ වෙන්නේ නැහැ. මේ නිසා අපි කොයිතරම් පාඩම් කරත් ඒ දේ අපේ මතකේ රැඳෙන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ කියන කරුණටත් ඔයා අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. අංක 6 නිශ්ශබ්ද වෙන්න වැඩියෙන් සවන් දෙන්න. ඒ කියන්නේ ඔයා කතා කරන ප්‍රමාණය ඔයා ඇහුම්කන් දෙන ප්‍රමාණයට වඩා අඩු කරන්න. ඒ කියන්නේ වැඩියෙන් සවන් දීලා අඩුවෙන් කතා කරන්න කියන එකයි. පුළුවන් හැම වෙලාවකදීම නිශ්ශබ්ද වෙන්න උත්සාහ කරන්න. මොකද කිව්වොත් මේ විදිහට අපි නිශ්ශබ්ද වෙන්නකොට අපේ හිතට අලුත් අදහස් එනවා. ඒ වගේම මේ නිශ්ශබ්දව ඉඳීම නිසා අපේ හිත නොදැනුවත්වම තැන්පත් වෙනවා. ඉතින් මේකත් එක විදිහක භාවනාවක්. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම නිශ්ශබ්දව ඉන්න පුරුදු වෙන්න. ඒ වගේම යම්කිසි කෙනෙක් වැදගත් දෙයක් කියනකොට ටීවී එකකින් රේඩියෝ එකකින් හරි වැදගත් දෙයක් අපිට ඇහෙනකොට අපි ඒ දෙයට ඇහුම් කන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. අංක 7 නැවත නැවත මතක් කිරීම. අපි දන්නවා ඕනම දෙයක් අපි දිගින් දිගට කරනකොට ඒ දේ අපිට පුරුදු පුහුණු වෙනවා. ඒ කියන්නේ ඒ පිළිබඳව අපිට විශේෂ කුසලතාවයක් විශේෂ නිපුණතාවයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි යම්කිසි දෙයක් කරන්නේ නැතිකොට, ඒ කියන්නේ අපි යම්කිසි දෙයක් අතහැරලා දාලා ඉන්නකොට ඒ දේ අපේ ජීවිතෙන් අපේ මතකෙන් ඈත් වෙලා යනවා. අපි පාඩම් කරන දේවලුත් නිතර නිතර මතක් කරොත් එකම දේ වුණත් නිතර නිතර, ඒ කියන්නේ අපිට වෙලාව තියෙන හැම වෙලාවකම අපි පාඩම් කරන්න පුරුදු වුණොත් අපිට මේ මතක තියාගන්නවා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි.
ඉතින් ඔයා try කරලා බලන්න මේ ක්‍රම වලින් ඔයාගේ මතක ශක්තිය වැඩි කරගන්න පුළුවන් ද කියලා. ඒ වගේම මේ ක්‍රම ඔයා පාඩම් කරන දේවල් ඉක්මනින් පහසුවෙන් මතක තියාගන්න උදව් වෙනවද කියලාත් බලන්න. අපේ අලුත්ම අප්ඩේට්ස් දැනගන්න එවන්නංක ප්‍රොඩක්ෂන් Facebook fan page එකට like කරලා follow කරන්න. ඒ වගේම Twitter, Instagram, Pinterest තරහත් එවන්නංක ප්‍රොඩක්ෂන් fan pages follow කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම අපේ ඉදිරි වීඩියෝස් උත් බලන්න කැමති නම් මතක ඇතුව පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක click කරලා ළඟම තියෙන bell icon එක click කරන්න. එහෙනම් හැම මලුත් වීඩියෝ එකකින් ගිහින් එන්නම් සුබ දවසක්.